රැකියාවන්හි ආරක්ෂාව පිළිගැනීම ශ්‍රමයේ ගෞරවය සල්සා දීමට ගරුසරු ඔබ තුලින් ඔබව ගොඩනගන්න. අමුගොඩු මුඛණ වැඩන්නේ ඇත්තම චහමරයිය තමයි ඉතින්. රුකා මල්ලි කියන්නේ ඔය දැන් YouTube මේ TikTok කෙනෙක්ද මේ දවස්වල ඉතින් කොහොමද TikTok කට්ටිය එනවා යනවා බලන්න ඉදෙනවනේ ඉතින් ඒක ජනප්‍රියයි වැද්දොන්ට අමුකඩු මුක dance එකක් ප්‍රසිද්ධ වෙලා තිනවා මේ දෙක දැක්කද ඔව් අමුකඩු මුකණ වැඩන්නේ ඇත්තම චහමරයිය තමයි ඉතින් ඇයි අමුකඩු මුකණ වැඩක් නැහැ තේරුමක් නැහැ නේ ඉතින් ඒක කිසි ගැළපීමක් නැහැ එතන ඒ කියන්නේ පාසල් යන කොල්ලෙක් අලුත් dance dance එකක් කරන එච්චරයි ඉතින් ඒක වැඩි මං හිතන්නේ සමාජය උනත් මේ අනුමත කරනවා කියලා. උනත් ඒක ආයේ කැමැත්තනේ ආය යන විදිහට යනවා ඉතින්. ටීවී ප්‍රෝග්‍රෑම් එකකටත් පහුගිය දවස්වල ගෙන්නලා තිබ්බා. ඔව්. කියන්නේ ඉතින්. ඇත්තම ඉතින් මේ රටේ වෙන දේවල් නැද්ද ඉතින් වෙන මිනිස්සු කොච්චර දේවල් කරලා තියෙනවා මේ රටේ. ඉතින් මේ ඉතින් ඒ වගේ කෙනෙක්ව ගෙන්නන්න තිබ්බා නිකන් තේරුමක් නැහැනේ. ඒ උනත් ඉතින් කමන්නෑ ඉතින් ඒගොල්ලන්ගේ සතුට මෙයාගේ සතුට කියලා ඉතින් ඉන්න තියෙන්නේ. අපිත් ඒව බලාගෙන ඉන්න. සෝෂල් මීඩියා යූස් කරනවාද? ඔව්. මේ දවස්වල චාමර වීරසිංහගේ අලුත්ම සින්දුවක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. එයා ඔඩියන්ස් එකට සින්දු කියද්දි එයාටත් වඩා හයියෙන් ඔඩියන්ස් එක සින්දු කියනවා. ඒ වගේම මේ අමුකඩු මුක ඩාන්ස් එකක් දානවා රුකා මල්ලි කියලා කෙනෙක්. මේ දෙන්නගෙන් කවුද අඳුරන්නේ? එහෙම එකක් නම් අහලවත් නැහැ. එතකොට සෝෂල් මීඩියා එකේ ඔයා දකින්න විදිහට මේ දවස්වල මොනවද ජනප්‍රියම විදිහට කියන්නේ? එහෙම කියලා ට්‍රෙන්ඩි කියලා නම් මොකුත් එහෙම බලන්නේ නැහැ. මොකද තම ස්ටඩීස් කරන නිසා. එහෙම නිකන් සෝෂල් මීඩියා පාවිච්චි කරනවා විතරයි. ජස්ට් යා social media use කරනවා. ඔව්. එතකොට මේ දවස්වල චාමර වීරසිංහගේ සින්දුවක් ඒ වගේම තමයි අමුකඩු මුක dance එකක් රුකා මල්ලි. වීඩියෝ එකක් share වෙනවා යා dance කරන එක. මේ දෙන්නගෙන් ඇත්තටම social media වල කවුද ප්‍රසිද්ධ ජනප්‍රිය? social media වල මේ දවස්වල ජනප්‍රිය නම් චාමර වීරසිංහ. ඒක ඒ කාලේ ඉඳන් මෙහෙමයි. රුකා මල්ලි කියන්නේ ඔය දැන් YouTube මේ TikTok කෙනෙක්ද? මේ දවස්වල ඉතින් කොහොමද TikTok කට්ටිය එනවා යනවා. ඔය මොකක් හරි දෙයක් අල්ලගෙන මිනිස්සුත් ඊට පස්සේ ඒකට පුරුදු වෙනවා. ඒ වුණාට අර කට්ටිය තමයි සමාජයට දෙයක් කරන්නේ ජනප්‍රියතාවයේ රඳා පවත්වාගෙන ඇවිල්ලා තියෙන යාළගේ වටිනාකමක් රටට තියෙන නිසා නැත්තම් මේ ඔය අවුරුදු ගානක් තිස්සේ මේ එන්න බෑනේ ඔච්චරම ඉස්සරහට. එතකොට දැන් TV ප්‍රෝග්‍රෑම්ස් වලින් පවා මේ අමුතුම dance එක දාපු රුකා මල්ලිව ගෙනලා තිබ්බ අපි දැක්ක. ඒකට විවිධ විවේචන එල්ලන. ඔයා මොකක්ද ඒ කියන්නේ? මෙහෙමයි දැන් TV ප්‍රෝග්‍රෑම්ස් වල කරන්නේ මේ දවස්වල ජනප්‍රිය වෙන මොකක් හරි ගෙනල්ලා එයාලගේ channel එක promote කරගන්න තමයි එයාලා දඟලන්නේ. මොකද කුණු ජරාව තමයි මිනිස්සු බලන්නේ. මොකද ඔය වගේ වෙලාවලට මිනිස්සු කැමති ඒ වගේ දේකටනේ. ඒ හින්දා TV ප්‍රෝග්‍රෑම්ස් වල යන දේවල් ගැන නම් එච්චර සෑහීමකටපත් වෙන්න බෑ. මොකද මේ කාලෙන් ජනප්‍රිය වෙන කවුරු හරි ගෙනල්ලා හොඳ හෝ නරක දැන් ඔය ගෙනල්ලා තිබුණා අර කුමාරි අක්කා කියලා ඒ වගේ ජරාව තමයි ගෙනල්ලා මිනිස්සුන්ට අර කුණු රහ දීලා තමයි තමන්ගේ channel එක ප්‍රොමෝට් කරලා ලයික් views ගන්න තමයි එයාලගෙන බලාපොරොත්තු වෙන්නේ. මේ වෙලාවේ ඇත්තටම තරුණයෙක් විදිහට ඔයා දකින විදිහට රටේ තියෙන ඇත්තම ප්‍රශ්නේ මොකක්ද? මේ දවස්වල රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි හරි දෙයට තැනක් නැහැ. තියෙන්නේ මොනවා හරි වැරදි දෙයක්. එක්කෝ දැන් ඔය මුකක් හරි දෙයක් දැක්කොත් අපි ඒක වැරදි දෙය තමයි හොයන්නේ. හරි දෙයක් ඒ වගේ දෙයක් ප්‍රොමෝට් වෙන්නේ නැහැ. දැන් ඔය තරඟවලට ගිහිල්ලා දිනපු ළමයි ඉන්නවා. ඒ කට්ටියව ගෙනල්ලා වැඩසටහනක් කරන්නේ. මොකද දැන් අපි දැක්කොත් මොකක් හරි ඔය ඉන්නවා වැරදි කරන මිනිස්සු ඒ කට්ටියන්න තමයි තියෙන්නේ වැඩිම ඉල්ලුමක්. මොකද TV channel වල වුණත් ප්‍රොමෝට් වෙන්නේ ඒ කට්ටියන්. ඔය හොඳ කට්ටියව කවුරුවත් ගෙනල්ලා වැඩසටහනක් කරන්නේ නැහැ. දැන් ඔය රටට ගිහිල්ලා අර බේස්බෝල් ළමයෙක් ගෙනත් තිබුණා. ඒ කට්ටියන්ටත් කිසිම නැහැ මුකුත් වැඩසටහනක් තියා කිසිම ආධාරයක් නැහැ. ඒකත් ඔය ජපානෙන් දැකලා ගෙන්නපු එකක් නේ තියෙන්නේ. ඒ වගේ දැන් මේ TikTok වල ඔය සෝෂල් මීඩියා වලින් වෙන්නෙම ගොඩාක්ම නරක පැත්ත තමයි. දැන් ඔය ඒකට ලොකුම හේතුව තමයි ඔය ඔන්ලයින් හින්දා ළමයින්ට මොබයිල් ෆෝන් හම්බ වෙච්ච එක. ඒ හින්දා වැඩිපුරම වෙන්නේ ළමයින්ගේ නරක පැත්ත තමයි. තාක්ෂණයෙන් වෙලා තියෙන දැන් යන්නේ අනිත් පැත්තට. TikTok තහනම් කරන්න ඕනද ලංකාවේ? නෑ TikTok කියන්නේ හොඳ ප්ලැට්ෆෝම් එකක්. ඒ කියන්නේ ඒකේ අපි තියෙන හොඳ සහ නරක ඒක අපි බැලන්ස් කරලා ගන්න ඕන. TikTok වලින් අපිට ඔය ගොඩක් කට්ටිය තමන්ගේ ස්කිල් එක ප්‍රොමෝට් කරනවා. ඒ වගේම තමයි ජරාවත් ප්‍රොමෝට් කරනවා. අපි දැනගන්න ඕනේ මේ දෙකෙන් තෝරලා බේරලා හොඳ දේ අරගෙන නරක දේ බැහැර කරලා. ඔව් ඒක මේ මම වැඩි ගාණක් නැහැ මට ඒක බලන්න නැව. ඔව්. එතකොට මේ දවස්වල ප්‍රසිද්ධ වෙලා තියෙනවා මේ අමුකඩු මුක ඩාන්ස් එකක්. ඒ වගේම චාමර වීරසිංහගේ වීඩියෝ එකක් ෂෙයා වෙනවා මේ අසින්දු කියපු එකක්. මම මේ දවස් ටිකේ කාර්යබහුලයි මට බලන්න වෙන්නේ නැහැ වැඩි. මම ඒක දන්නවා. මම බලන්නේ නැහැ මේ දවස්වල. ඔව් එතකොට ෆෝන් එක දන්නේ නැත්නම් චාමර වීරසිංහද?
මම ෆෝන් යූස් කරන අඩුයි මට මේ දවස් ටිකේ පොඩ්ඩක් බලන්න වෙන්නේ නැහැ ඒක පොඩ්ඩක් මේ දවස් ටිකේ මේ නැහැ බලන්න නැහැ මොකද බලන්න යාළුවා කියන අමුකට මොකද ගන්න කියලා ඇයි අමුකට මොකේක බලන්න බලන්න ඉදෙනවනේ ඉතින් ඒ කියන්නේ මොකද්ද බලන්න ඉතන හේතුව හොඳයි ඉතින් නේද අර 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 යාළුවගෙන් ඇවුනම් ඒ යාළුවා හොඳට දන්න යාළුවා හැමදාම බලනවා ඔව් එතකොට මේ දැන් ඔයා හිතන් ටීවී ප්‍රෝග්‍රෑම්ස් වලට මම අමුකට මොකෝ ගෙන්නලා තියෙනවා ගොඩක් අය යාට බනිනවා බනින එක හරිද අනේ මන් දන්නේ නැහැ ඒක නම් හරියට හරි වැඩද නෑ නෑ මම අත්‍තර මන් දන්නේ නැහැ බලන්න සෝෂල් මීඩියා යූස් කරන්නේ වැඩි නෑ වැඩි වාච් කරන්න එතකොට මේ සෝෂල් මීඩියා යනවා නම් යූස් කරන්න මොනවද සෝෂල් මීඩියාක වැඩිපුරම බලන්නේ ආ ඉතින් මිනිස්සු දාන මේ කොසිප් තමයි ඉතින් බලන්නේ කොසිප් කොසිප් ගන්න යාම ඉතින් බලනදී අය කට්ටිය අර මේ ඩාන්ස් එක දානවා දැන් රංජන රාමනායකක් දානවා ඒක ඉතින් කොහොමද බණින් හිතන්නේ නෑ ඉතින් මේ මිනිස්සු කැමත්තනේ දවස් දිනවා සෝෂල් මීඩියා යූස් කරනවද ඔව් යූස් කරනවා මේ දවස්වල මේ අමුකටුමක ඩාන්ස් එකක් ෆේමස් වෙලා තිනවා ඒ වගේම චාමර වීරසිංහ සින්දු කියන එකකුත් ෆේමස් වෙලා තිනවා මේ දෙන්නගේ මේ දවස් ජනප්‍රියම කවුද මම හිතන්නේ චාමර වීරසිංහ අයියා තමයි ඇයි අමුකටුමක ජනප්‍රිය නැහැ කියලා කියන්නේ ඒක ජනප්‍රියයි වැද්දොන්ට වැද්දෝ කියන්නේ වැද්දෝ කියන්නේ ඇත්තටම ගත්තාම ඒවා 2.50 වැඩ ඇත්තටම කිව්වොත් ඒ කියන්නේ මේ බොරු කබ්බ ෆෝම් කරවලා කියන්නේ ඔය රීච් ගන්න නේ ඔක්කොම කරන්නේ. ඉතින් ඇත්තට මේකේ තේරුමක් නැහැ මම නම් හිතන්නේ. ඒ කියන්නේ ඇත්තටම ඊට වඩා දැන් ලංකාවට පදක්කම් ගෙනාවපු ළමයි ඉන්නවා. ඒ ළමයිව ඒ තැන් වලට ගෙනියන්න එපා. ඒ තැන් වලට ගෙනියන වෙනුවට අර වගේ 2.50 කොල්ලෝ ගෙනිලා කමක් නැහැ. ඒකුගේ දක්ෂතාවය. නමුත් ඒකේ තේරුමක් නැහැ. ඒ කියන්නේ ඒකෙන් මොකක් හරි සමාජයේ යහපත් ප්‍රතිඵලයක් නෙමෙයිනේ තියෙන්නේ. නිකන් විහිළුවක් වෙනවා විතරයි. දැන් ඕක ලෝකයක් දකිද්දි ඒකෙන් ලංකාවත් විහිළුවක ලක් වෙනවා විතර මේ වගේ සමාජ මාධ්‍ය වලට මේවා ගෙනල්ලා මේ වගේ අයව පබ්ලික් කරනවට වඩා ඇත්තරම මේ වටිනවා අර වගේ අර දිනපු මේ ගෝල්ඩ් මෙඩල් ගත්ත අර මේ ගෑල් ළමයි ඉන්නවා පිරිමියා ඉන්නවා අර වයසක කෙනෙක් දීුවා එයා ඒ මෙඩල් එකක් ගත්ත ඒ අයව ගෙනල්ලා ලංකාවේ නම ඉස්සරහට ගෙනියනවද නැත්නම් මේ වගේ දේවල් කරලා ලංකාවේනව තවත් පල්ලෙහාට දානවද කියලා තීරණය කරන්න ඕනේ තින් සමාජ මාධ්‍ය වලින් ඉන්න අය තමයි. එතකොට සෝෂල් මීඩියා වලින් බැහැර වුණාට පස්සේ මේ ටීවී channel වලින් පවා ප්‍රෝග්‍රෑම් වලට ගෙනල්ලා ප්‍රොමෝට් කරලා තිබේ. ඒක කොයි විදිහටද දකින්නේ? ඒක ඉතින් යාලා ටීවී channel එක ජනප්‍රිය කරගන්න කරන වැඩක් ඉතින්. ඇත්තම කිව්වොත් කුණු ගොඩවල් තමයි ඒවා. තරුණියක ඉන්න කෙනෙක් විදිහට තරුණයෙක් විදිහට මේ දවස්වල රටේ තියෙන ඇත්තම ප්‍රශ්න මොකක්ද? ඇත්තම ප්‍රශ්නේ කිව්වොත් අපිට පාලකය වෙනස් කරන්න බෑ එකපාර ඉස්සෙල්ලාම මිනිස්සු වෙනස් වෙලා ඉන්නවා මිනිස්සු වෙනස් වෙන්නේ නැතුව රටක් හදන්න බෑ ඇත්තම ගත්තාම මේ වර්තමාන පරපුර ගොඩක් දුරට තේරුම් ගන්න ඉන්නවා නමුත් අර අතීතේ પરම්පරාවක් ඉන්නවනේ ලේසියෙන් වෙනස් කරන්න බැරි මේ මිනිස්සු වෙනස් වෙන්න ඕනේ නැත්තම් ඒකව රතු ආයෙවිලා යන්න ඕනේ ඒ දෙක එකක් වෙන්න ඕනේ ඒ උන දවසර ලංකාව හැදේ ඒකයි ඉතින් අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා සමහර තරුණ තරුණියෝ අපිව දැකලා දිව්වා. ඒ අතරේ සමහරු කතා කරන්න බෑ කිව්වා. හැබැයි මේ අතරිනුත් බොහොම සුළු පිරිසක් අපිත් එක්ක කතා කරා. මේ කතා කරපු අය තමයි අමුක ඩුමුක ගැන මේ විදිහට අදහස් පළ කරේ. ඔයා හිතන්නේ මොකක්ද අමුක ඩුමුක ගැන? එහෙනම් පහලින් කමෙන්ට් එකක් දාන්න.